ජාත්‍යන්තර ගායන රියල්ටි වේදිකාව ස්පර්ශ කිරීම සඳහා ශ්‍රී ලාංකේය හඬ සොයා යන ගමනේ පස්වන වටේ දෙවන සහ අවසාන දිනේ තරඟ ආරම්භයයි මෙසේ සන්තුහන් වන්නේ. අද දිනේ අති දක්ෂ තරඟකරුවන් 13 දෙනෙක් මේ වේදිකාව මත තමන්ගේ ගායන හැකියාව පෙන්වීමට නියමිතයි. අතරින් දක්ෂයන් 6 දෙනෙකුට පමණයි අවසන් 12 දෙනා අතරට යෑමේ වරම සහභාගී හිමිවන්නේ. මේ 12 දෙනා තවත් පියවරකින් ජාත්‍යන්තර ගායන රියැලිටි වේදිකාවේ විජයග්‍රහණය සඳහා ලං වෙනවා. එවන් වූ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ලංකාවේ ප්‍රථම සහ එකම ගායන රියැලිටි වැඩසටහනේ සමාරම්භයයි මේ. මේ ලංකාවේ ප්‍රථම සහ එකම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ගායන රියැලිටි වැඩසටහන සියත Voice of Asia 2020. සියත Voice of Asia 2020 ආසියාවේ ලෝකයට. අද දිනේ ඒ දක්ෂයන් තෝරා දෙන විනිශ්චය මණ්ඩලයයි මේ. තීක්ෂණ අනුරාධ මහත්මයා, නෙළු අධිකාරි මහත්මයා, හේෂාන් ගමගේ මහත්මයා, මේ අද දිනේ මේ වේදිකාව මත තරඟ වදින තරඟකරුවන් ශ්‍රීමාල් ප්‍රනාන්දු රත්මලානෙන්, අමන්දි සුලෝචනා කිරිදිවැලින්, ගීත් මදුශංක මහනුවරින්, රුවනි උමයංගරා අඩුවෙලින්, නන්දන දේශප්‍රියකතුමා කෑගල්ලෙන්, පුබුදු රසාංජලි අඩවතින්, ජුඩ් රුෂාන් අලුතරින්, හිරුනි අමන්දා පිළියන්දලින්, සුපුන් නිශාරකතු වෙනවා ජයලින්, සචිත්‍ර මදුසංක එකතු වෙනවා කුරුණෑගලින්, මත්තෙගොඩින් තරඟයට එකතු වෙනවා වොෂිකා පෙරේරා, චතුර ලක්මාල් ගලේවලින් සහ අනුෂිකා මේකලා හබරින්. ශ්‍රී ලාංකේය ගායන ඉතිහාසයේ පරාජිත ප්‍රේමවන්තයා මිල්ටන් මල්වාරච්චි මහත්මයාගේ ගීත සහ ශ්‍රී ලාංකේය හෙළ සිනමාවේ ගීත කෝකිලාවිය ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ ගීත ගායනා කිරීමේ අභියෝගය. අපි බලමු මේ අභියෝගය අපේ තරඟකරුවන් කෙසේ බාරගනිද කියලා. මේ අද දිනේ පළවෙනි තරඟකරු ශ්‍රීමාල් ප්‍රනාන්දු රත්මලාන. නෑමගේ සිත අන් කෙනෙකු ගැන කීවදෝ නැතිදෝ.
ශ්‍රීමල්ගේ ගායනය ගැන මම මුලින්ම අහන්න කැමති තේෂාන් ගමගේ මාතෘ. අපි කෙනෙක්ට කෙනෙක් කෙනෙක්ට ප්‍රිය වෙන්න ප්‍රිය විය යුතුයි. ප්ලසන්ට් වෙන්න ඕනේ. ඉතින් මම ශ්‍රීමල්ගේ දකින ප්‍රධානම දේ තමයි මියුසික් පැත්තර ගත්තාම එයා සාමාන්‍ය ලයිෆ් එකෙත් මං හිතන්නේ එහෙමයි. ඔය බා නිනා වෙන තරේ. ඔය හිනාවට මං කැමතියි. ඒ හිනාව මියුසික් ඇතුළට එනකොට තවත් ඒකේ ආලෝකය වැඩි. මිනිස්සු ආදරය කරන ප්‍රමාණය වැඩි. එතකොට මට හිතෙන්නේ ශ්‍රීමල් ඔයා ගායනය තුළ ඔයා එක ඒ අදාළ ගීතයට අනුව ඔබ චරිතයක් වෙනවා. ඒ චරිතයට මම කැමතියි. ඒ චරිතයත් එක්ක ඔබ අපිට එක එක්කෙනාට දක්වන අදහස වෙනස් විදිහකට දක්වනවා. ඒකටත් මම කැමතියි. ඉතින් මම හිතන්නේ මම ගොඩක් ඔයාලට කැමතියි. ඉස්සරහට යන්න. නෙළු අධිකාරී මහත්මිය. ඔව් ශ්‍රීමල්. ඔයාගේ තිබ්බ විශේෂත්වය ඔහු කිව්ව විශේෂත්වයම තමයි. මමත් ඒකට එකඟ වෙනවා. හරිම මේ ඔයා දිහා බලන් ඉන්න ප්‍රේක්ෂකයව ඔයාගේ තුලම රඳව ගන්න ඔයාගේ ගායනයත් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම ඔයාගේ පර්ෆෝමන්ස් එකත් හොඳටම ප්‍රමාණවත්. ඒ මියුසික් වලට ගැළපෙන විදිහට ඔයා හඬත් ඔයාගේ පර්ෆෝමන්ස් එකත් ඔයාගේ වොයිස් එකත් ඔයා හොඳ අවබෝධයෙන් බ්ලෙන්ඩ් කළා. ඉතින් අපි ඔයා දිහා බලන් හිටියා කියන්නේ රසවින්දා. තීක්ෂණ අනුරාධ මහත්මිය. තව හොඳ සංගීතය ඇසුරු කරන්න මං හිතනවා ඔයා මේ තරඟෙත් ගොඩක් දුරයයි ශේෂ්ත්‍රෙත් ගොඩක් දුරයයි. ජය වේවා. ශ්‍රීමල් සුබ පතනවා මේ තරඟෙත් ඒ වගේම සංගීත දිවියෙත් ගොඩක් දුර යන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. අනුෂිකා මේකලා තරඟයට ඉදිරිපත් වන්නේ හබරණි. මා එදා දැසින්
අනුෂිකාගේ ගායනය ගැන මම කැමති මුලින්ම අහන්න නෙළු අධිකාරී මාත්මියගෙන්. බොහොම ලස්සනයි. ඔයාට තියෙන්නේ හරි ලස්සන හොඳට බ්ලෙන්ඩ් කරන්න පුළුවන් වොයිස් එකක්. ලොකු රේන්ජ් එකක් නෙමෙයි තියෙන්නේ ඔයාගේ වොයිස් එකේ. ලොකු උස් ඉහළ ස්වර වලට යන තත්වයක් නෙමෙයි. ලෝ රේන්ජ් එකේ හොඳ ලස්සන කලර් එකක් හොඳ ෆීල් එකක් දෙන්න පුළුවන් වොයිස් එකක් තියෙනවා. ඒකට සතුටු වෙන්න ඔක්කොටම කලින්. එතකොට අද දවසේ හරි කල්පනාවෙන් වාසින් කරනකොට පිචින් ගැන හොඳටම මොකද ඒ ඉහළට යන්න තියෙන ඉහළට යන තැන මම බය වෙනවා ඔයාට කල්ලි මොකද මට දැනෙනවා වගේ රේන්ජ් එක මෙච්චරයි කියලා. ඒ වුණා වුණත් ඔයා සෑහෙන දුරට ඒක සාර්ථක ඉදිරිපත් කරා. පොඩි පොඩි ගැටලු තිබුණා. කොහොම වුණත් ඔයාගේ ගායනයට තරංගයේ කෙසේ වෙතත් මම ආසයි. ඔයාගේ වොයිස් එකට කැමති. ඒ සිස්ටම් එකට මං ඒ ස්ටයිල් එකට මං ආසයි. මං සුබපතනවා. Thank you miss. තීක්ෂණ අනුරාධ මහත්මිය. අනුෂිකා මං හිතන්නේ මුල් වටෙත් මට හම්බෙනවා. ඉතින් අර සාමාන්‍යයෙන් දැන් ප්‍රථම වටවලදී අපි නිකන් හිතා ගන්නනේ ආ මෙයා මෙච්චර දුර යයි මෙයා මෙහෙම මෙහෙම යයි කියලා. ඉතින් ඇත්තටම මම ඔයාවත් එහෙම වෙන් කළා තියාගත්ත කෙනෙක් තමයි. ඔයාගේ කටහඬ ඒ සේරම තියෙක. ඉතින් අද ඔයා මං හිතන්නේ මේ තරඟාවලියේ ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. ඔයාගේ ඉම්ප්‍රූවමන්ට්ස් උත් තියෙනවා. හැබැයි එකක් කියන්න ඕනේ දැන් අර ප්‍රථම වටේ අපි ලයිව් ඔයාගේ ගායනය ඇහුවේ. දැන් මම හිතුවේ මයික් එකෙන් කියනකොට නිකන් අර වොයිස් එක කඩාගෙන එයි කියලා. හැබැයි ඒ දේ ගැන තව පොඩ්ඩක් හිතන්නේ. ඒ කියන්නේ ටිකක් කට ඇතුලේ තියන් සිං කරනවාදෝ කියලා එකකුත් නිකන් මට හිතුණා. ඉතින් හැබැයි ඔබගේ ගායනය ඉතා හොඳයි. ඉතින් සුළු අඩුපාඩු ගන්න ටිකක් තිබුණා. හැබැයි ඒ අඩුපාඩු වලට වඩා වැඩියෙන් ඔයා හොඳට කියපු තැන් තියෙන නිසා මම ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියට. Thank you sir. හේෂාන් ගමගේ මාත්‍ය. මම මෙහෙම කමෙන්ට් එකක් දෙන්නම්. අපේ අය කැමති අපේ කිව්වම අපේ ලංකාවේ අය විශේෂයෙන්ම කැමති අර මේ හොඳ 100ක් කරත් අර වැරදිච්ච එක ගැන කතා කරන්න. ඒක නිසා මම කැමති නෑ ඔයාගේ මේ වෙලාවේ වැරදිච්ච එක ගැන කතා කරන්න. මොකද ඊට වඩා ඔයාගේ හොඳ තිබ්බ ගීතය තුළ. ඉතින් අපි එහෙම සුභවාදීව හිතලා මොකද කවුරුත් සම්පූර්ණ අය නැහැ. ඒ අර තිබ්බ චූටි වැරදි ටික ඔයා හදාගත්තොත් මං හිතනවා ඔයා හැබැයි ඒක ඔයා දැනගන්න ඕනේ. මං කියන්නේ ඔයාට වැරදෙනවා කියලා ඔයා දැනගන්න ඕනේ. ඒක වැරදෙනවා කියලා දැනගන්න ඔයාට මියුසික් වල කිමිදෙන්න වෙනවා. ජය වේවා. අනුෂිකා සුබ පතනවා ඔබට මේ තරඟයේ තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න කියලා. මේ සූදානම මීළඟ තරඟ කාර්ය වේදිකාවට ගෙනෙන්න මේ කඩවතින් පුබුදු රසාංජලි. රදවල් මල් රැඟුම් සිරිපන මනරම් සිහිනෙකි මට පේන. Ah
කීයක් දාලා දින්නේ? 1යි 2යි 3යි 4යි. හෙල්මට් එකකුත් දැම්ම නම් හාලි ඩේවිඩ්සන් බයික් එකකුත් දුන්න නම් බයික කෙනෙක් වගේ. සිංගර් කෙනෙක් නෙමෙයි. ඔව් මම කැමති පුබුදුගේ ගායනය ගැන මුලින්ම විමසන්න හේෂාන් ගමගේ මහත්මයාට. පුබුදු හරිම ලස්සනයි. ඔයාගේ ඩාන්සින් ලස්සනයි. ඔයාගේ හිනාව ලස්සනයි. ඔයාගේ එක්ස්ප්‍රෙෂන්ස් ලස්සනයි. ඒ වගේම ඔයා සින්දුව පටන් ගත්ත විදිය. සහ ඔයා ඒ සින්දුව ගැන හිතපු විදිය. රෑදවල් මල් හැංගුම් කියන සින්දුවේ මම හිතන්නේ ඕම් වර්ෂන් එකක් ඇවිල්ලා නැතුව ඇති. ඒ කියන්නේ ඔය චාට් එක. ඒක වෙනස් කල්චර් එකට වෙනස් ඇක්සන්ට් වලට අරගෙන ඔයා ඔයාගේ වෝකල්ස් කියන තැන ගොඩක් ඉස්මතු කරන්න උත්සාහ ගත්තට මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒ ස්ටෙඩිනස් එක සින්දුව පටන් ගත්තට පස්සේ පුබුදු එච්චරටම තිබ්බේ නැහැ. ඔයාගේ ඇක්සන්ට්ස් වැඩි වුණා. ඒ කියන්නේ ඔයා දාන මම හිතන්නේ ලුණු ඇඹුල වැඩි වුණාද මන් දන්නේ නැහැ. ඔයා ප්‍රමිතියෙන් පොඩ්ඩක් එහාට මෙහාට එහාට මෙහාට යන්න ගත්තා. මට හිතෙනවා ඒ ටික සැලකිලිමත් වුණා නම් ඔයා තවත් අර මුල්ම ස්ටාර්ට් එකේ තිබ්බ ප්‍රමිතියම අගට වෙනකල් තියාගන්න ඔයාට හැකියාව තියෙන තිබ්බා. කෙසේ නමුත් මම ඔබට සුභ පතනවා. නෙළු අධිකාරී මහත්මිය. පුබුදුට ඒ කියපු හොඳ දේවල් ඔක්කොම මමත් කියනවා. හැබැයි ඒ වගේම මටත් තිබ්බ ගැටලුවක් තමයි ඔයා හොඳට පර්ෆෝම් කරගෙන ආවා හැම වටේකම හරි විශේෂ විදිහට. ඔයාට ලොකු හොඳ ටැලන්ට් එකකුත් තියෙනවා. ඒක ගොඩක් අගේ කරනවා මං. හැබැයි ඒත් එක්කම හේෂාන් කියපු දෙමයි මට දැනුනේ. එතකොට එයාටත් දැනුණා මටත් දැනුණා. කියන්නේ ගීතේට ඒ හැම දෙයක්ම එකතු කරනවා වගේම ගීතේ ඇතුලේ සමහර තැන් ඒවට වැඩිපුර දේවල් එකතු වෙන ලුණු බිඳුවක් වැඩි වෙනොත් වැඩ ඉවරයි වගේ තමයි. ගීතෙටත් එහෙම තමයි. ගීතෙටත් අපි ගොඩක් දේවල් එකතු කරනකොට එක දශමයක් හරි ඒ දේවල් වැඩි කියලා අපට හැඟුණොත් ඒක ගීතෙට හානියක් තමයි වෙන්නේ. ඔයා ගොඩක් දක්ෂයි මම ඔයාට සුබ පතනවා. තික්ෂණ අනුරාධ මහත්මයා. මම ඔයාට එක දෙයක් කියනවා. මේ තමයි දැන් ඇත්තටම ඔයා කැමති ස්ටේජ් එකේ නිකන් හිටගෙන ඉඳගෙන ගීත ගායනා කරන්න නැතුව පොඩ්ඩක් පර්ෆෝම් කරන්න. ඒ හින්දා ඊළඟ පාරවල් වල දැන් ඉස්සරහට එන්නේ ඉතාම අභියෝගාත්මක වට. ඔයා අද මෙතනින් තේරුනොත් ඊළඟ වටේ වලට තේරුනොත් ඔයා ඔයාගේ ගායනා කරන ගීතෙට කොරියෝග්‍රාෆ් කරගන්න ඔයා කරන ඇක්ට් එක. එතකොට සමහර විට අර නැත්තම් හේතුව දැන් ඔයා මෙතන එන දැන් ඒ ගීතය ඇහෙනකොට ඔයාට හිතරෙන සතුටත් එක්ක සමහරට ඔයා අනවශ්‍ය ඇක්ෂන් දාන ගියාට පස්සෙ තමයි ඔයාට අදාළ වේරියේෂන් එක හෝ මොකක් හරි කියාගන්න බැරි වෙන්නේ. ඒ හින්දා කොරියෝග්‍රාෆ් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ස්ටෙප් එකට එතකොට ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම සුබ ප්‍රාර්ථනා කරනවා අනාගතේ ප්‍රසංග වේදිකාවල දකින්න ලැබේවා කියලා. සුබ පතනවා. ඉතින් අල්ලන්නත් බෑ මේ වැනේ ඇනේද කියලා. මේ ඇත්තටම මේ සුබ පතනවා තරඟ ඉදිරියට යන්න ලැබෙන්න කියලා. සහ හෙල්මට් එක තරඟගෙන තිබුණා මරු. ආරියටම හරි මේ තියෙන්නේ බයික් එකක් තියෙන. තරඟයට මීළඟට එකතු වන්නේ කළුතරින් ජූඩ් රුෂාන්. අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත ලොබ සතර දෙසේ. මතු ඔබ හිමි කරා
මුලින්ම කැමති විමසන්න තීක්ෂණ අනුරාධ මහත්මයාගෙන්. ඔයාගේ ගායනය හොඳයි. හැබැයි අනවශ්‍ය තැන්වල එක එක වැඩ කෑලි දාන්න ගිහිල්ලා තමයි වරද්ද ගන්න. ඒ කියන්නේ දැන් අර ස්ටාර්ට් එකේම පියානෝ එකත් එක්ක පොඩි එකක් දාන්න ගිහිල්ලා එතන පොඩි ෆ්ලැට් එකක් ආවා. ඒ කියන්නේ ඒව දාන්නවා ප්ලෑන් කරලා නැහැ. ඔයා සමහරට ඒ වෙලාවේ හිතලා එනවද කොහොමද දන්නේ නැහැ. එක තැනක පොඩි අර එන්ඩ් එක එහෙම ඒ තැන්වල ඇත්තටම පිචින් ලොකු ගැටලු තිබුණා. ඉතින් නමුත් හැබැයි ඒ වගේ අනවශ්‍ය දේවල් දාන්න නැතුව සාමකාමීව ගීත ගායනා කරා නම් මට හිතෙනවා මීට වඩා හොඳ ගායනයක් ඔයාගෙන් බලන්න පුළුවන්. ඔයාගේ කටහඬ ලස්සනයි ගොඩක්. ඉතින් එහින්දා ඒ අඩුපාඩු ටික හදාගන්න මම සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න. නේළු අධිකාරී මහත්මිය අපි දිහා බැලුවේ නැති තරහ වෙලාද? කොහොම වුණත් ඔය ගානෙට මම කැමති. ඔයා ටිකක් වෙනස් විදිහක දෙයක් දෙන්න කැමති කෙනෙක් කියලා තමයි මට හිතුනේ. විහිළුවක් කරේ. හා හැබැයි තව ඔඩියන්ස් එක දිහා බලන්න ඒක ඔයාට වැදගත් වෙන වෙලාවක් එනවා. කොහොම වුණත් ඔයාගේ ගායනය මට හොඳයි. මම ඔයාට සුබ පතනවා. හේෂාන් ගමගේ මහත්මයා එනේ ජූඩ් මම දකින්නේ තාමත්ම හොඳ වෙනස් ආකාරයේ මිනිස්සෙක්. දැන් ඔය බුම්මන් ඉන්නෙත් මම හිතන්නේ හිතලාද නොහිතලාද කියලා මට හිතා ගන්න බෑ. මම දන්නවා එයා hina වෙන එක්කෙනෙක් කියලා. හැබැයි එයා මූඩ් එකට ඇවිල්ලා සමහර අවසර මම අක්කට කිව්වේ අවසර නැත නැත් නෑ එතෙන්දී ආ. ඉතින් මම කැමතියි වාට යම් යම් අර කිව්ව දේවල් කියන්නේ තීක්ෂණ කිව් එක හරි ප්ලෑන් කරලා කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ආටිස් කෙනෙක් වෙන්න ඉතා අමාරුයි. මමත් තාම ට්‍රයි කරන්න ආටිස් කෙනෙක් වෙන්න. ආටිස් කෙනෙක් වෙච්ච දවසට සමහර අර ඔටෝ එනේවා හරියට එයි. නමුත් එතකන් අපි පරිස්සමින් යන්න ඕනේ කෙසේ වෙතත්. ජූට් ඔයාට මම ඔයාට ආදරේ. ජය වේවා. ජූඩ් සුබ පතනවා ඔබට මේ තරඟයේ තවදුරටත් ඉදිරියට යන්නට හැකියාව ලැබෙන්න කියලා. ජුඩ් වේදිකාවෙන් සමුගනිද්දී සූදානම පිළියන්දලින් තරඟයට එකතු වන හිරුනි අමන්දාට මේ වේදිකාව විවෘත කරන්න. මේ ලෙත් මිනී පානේ රන් කාන්තිය පාවේ මද සීතල යාමේ කුමරිය ලඟමාවේ මාලියගේ සෙලේ නිල් මීදු මක්ත පාවේ I'm
ගායනය ගැන මම මුලින්ම විමසනවා නෙළු අධිකාරී මහත්මියගෙන්. ඔයා දිහා නම් බලන් ඉන්න හිතෙනවා. අපිට බොනික් එක් වගේ ඉන්නම්. අද ඔක්කොම එහෙමයි. හරිම ලස්සනයි ගෑනු ළමයි, පිරිමි ළමයි හරි ලස්සනට ඇඳලා. හරි. මෙහෙමයි. ඔයාගේ ඒ ස්ටයිල් එක හොඳයි. ඔයා වෙනම විදිහකට ඒ ගීතය ඉදිරිපත් කරන්න උත්සාහ කළා. ඒ උත්සාහය හොඳයි. ඒක රස විඳින්නත් පුළුවන් තත්වයක්. හැබැයි එක දෙයක් වර්සස් වලදී අදාළ ශ්‍රුති ස්ථාන නියම තැනට ගියපු නැති තැන් තිබුණා. හින්දි කියන එකේදීත් සිංහල කියපු සමහර ඒ තැන්වල එක ඔයාටත් දැනෙයි නැවත ඇහුවොත්. කොහොම වුණත් අද ලොකු තරංගයක් තියෙනවා. ඕගොල්ලෝ වගේ හැමෝම දක්ෂ එක්කෙනෙකුට එක්කෙනෙක් නැති තත්. අපි බලමු හිරුණිට කොහොමද හම්බ වෙන තැන කියලා. ඔයාට සුබ පතනවා. තීක්ෂණ අනුරාධ මහත්මිය, මේ දේවල් ගැන මෛදන කම්පිටර්ස්ලා අවධානය යොමු කරන එක හොඳයි. අදින පලදින විදිහ පෆෝම් කරන විදිහ. මොකද හේතුව දැන් හදිස්සිවත් ඔගොලෝ මේ වටෙන් ඉදිරියට ගියොත් ඔගොලන්ට එන්නේ SMS වටයක්. ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය තමයි ඔගොල්ලන්ට බලපාන්නේ ඉදිරි වටවලට යන්න. ඒ හින්දා දැම්ම මං හිතන්නේ හිරුණි ඒ දේවල් ටික පටන් අරගෙන තියෙන. ඉතින් මම උපදෙසක් දෙනවා. අර කලින් කිව්වා වගේ අර ගායනයේ තියෙන යම් යම් චූටි චූටි අඩුපාඩුකම් ටික හදාගන්න. එතකොට ඕවරෝල් ගත්තොත් ඔයාගේ ඉදිරිපත් කිරීම ලස්සන එකක් වේ. ජය වේවා. Thank you sir. හේෂාන් ගමගේ මහත්මය. රෝස මල්කුත් ගෙනල්ලා මල් වැහි සීතල මල් වැස්සේ කියන ගීතය ඉතාමත් මෙහෙමයි. අපිට යම් යම් බාධක තියෙන්න පුළුවන්. නමුත් ස්ටේජ් එකට ආවට පස්සේ සියලු දේවල් අමතක කළා. ඔයාට දෙවියෝ දීලා තියෙනවා ලස්සන ගොඩක් දේවල්. ඉතින් ඒවා ඔක්කොම ප්‍රයෝජනෙට අරගෙන අනිත් ඒවා ඔක්කොම අමතක කළා පර්ෆෝම් කරලා හොඳට සිං කරා නම් තව ඔයා හොඳට සිං කරා නම් තව ඔයාට ලකුණු ගන්න පුළුවන්. සහ මට හිතෙනවා ඔයා ආගේ මේ තෝරගත්ත ෆීල්ඩ් එක කවදාවත් තව අමතක අතරමං කරන එකක් නැහැ කියලා. හිරුණි මල කාර්ද මටද? ජීවිතේ ආයෙත් සැරයක් ඕන්නෑ මල.
සූදානම මීළඟ තරඟ කාර්ය වේදිකාවට කැඳවන්න. මේ අමන්දී සුලෝචනා කිරිදිවැලි. ගායනය ගැන මම කැමති මුලින්ම විමසන්න
නෙළු අධිකාරි මහත්මියගෙන්. ඔයා හැමදාමත් විශේෂ දෙයක් කරා. මං හැමදාමත් ඒ පහුගිය තරඟවලදී දැක්කේ වෙනසම තමයි අද කියන්න තියෙන්නේ. අපිට හැමදාම ඇහෙන දෙයට වැඩි එහා ගිය වෙනම වර්ණයක් තියෙනවා වගේ වොයිස් එකේ. වෙනම වොයිස් කලයකක් තියෙනවා. ඒක හැමෝටම එන්නේ නැහැ. ඒක වෙන විදිහක්. අපි හැමෝම බලාපොරොත්තු වෙන එකම විදිහට එකම දේ මේක තමයි ගීතේ මේක තමයි පර්ෆෝමන්ස් එක කියන එක නෙමෙයි. වායිට එහා ගිය දෙයක් මේ තරඟය ඇතුලේ පෙන්වනවා. මම ඒකට හැමදාම කැමතියි. ඉතින් අදත් ඒ විදිහටම වෙනසක් කරලා ඒ බොහොම ලස්සනට මියුසික් arrange වෙලා තිබුණ එක වෙනම වෙනම ස්ටයිල් එකක් වෙනම ශෛලියක්. මම ඔයාට සුබපතනවා. මම හිතනවා ඔයා තව දුරටත් මේ ගමනේ යයි කියලා. මම සුබපතනවා. තීක්ෂණ අනුරාධ මහත්මයා. ඔව් ඇත්තරම අමන්දි මේ මෙතුමිය කියපු කතාවට මමත් එකඟයි. දැන් එතුමිය ගායනය ගැන කතා කරන්න ඇත්තරම මම ගොඩක් සතුටුයි ඔයා අද ඒ තෝරගත්ත ගීතය ඒ ගීතයට හදලා තියෙන cover version එකේ ඒ ස්ටයිල් එකට ගැලපෙන්න අද ඔයා ඔයාගේ outfit එක තෝරගෙන තිනා. ඒ ලස්සනට ඇඳුම ඇඳපු එකත් මං හිතන්නේ competition එකක් විදියට අනිත් අයටත් මං හිතන්නේ හොඳ උපදේශක් ඔයා දීලා තියෙනවා. ඉතින් හින්දා ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා මේ තරඟේ ඉදිරියට යන්න. හේචන් ගමගේ මහත්මයා. අමන්දි ඔයාගේ වොයිස් එක ඇහෙනකොට අපිට කාවත් මතක් වෙන්නේ නැහැ. මට නම් කාවත් මතක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට කම්පිටිටර්ස්ලා එනවා අපිට එක එක්කෙනාගේ ඡායාවන් අපිට ඇහෙනවා. ඡායාවන් දිස් වෙනවා අපිට. නොඑක් අය මතක් වෙනවා. නමුත් ඔයා යුනික්. ඒ කියන්නේ මම හිතන්නේ සමහරක් විට ලංකාවටම මේ ඔයා වගේ එක්කෙනයි ඇත්තේ. ඔයාගේ වගේ වොයිස් එකක් තියෙන ඔයාගේ වගේ දැන් අපි දැන් ඔයාගේ අලුත් අලුත් පර්ෆෝමන්ස්ුත් දකිනවා. ඉතින් ඔයා යුනික්. ඉතින් මං හිතනවා ලංකාවටම සමහරක් විට ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි. ඒක ඔයාගේ ලොකුම ශක්තියක් වෙයි ඉදිරියට මේ තරඟය හරහා ඔයා ලංකාවේ මං හිතනවා වෙනස්ම කෙනෙක් වෙයි. චූටි චූටි අඩුපාඩු හදාගත්තට පස්සේ තවත් ඔයා බැබලෙන්න ගනි ලංකාවේ. අමන්දි සුබපතනවා ඔබට අවසන් 12 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න. ඊළඟ තරංකරුව එකතු වෙන්නේ කුරුණෑගලින් මේ සචිත්‍ර මදුෂංක. ඔබෙනිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා ඔබෙනිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා මට මෙදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා ඔබෙනිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා මට මෙදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා ඔය දැන් මාගේ දැතේ සතපාගේ වූ අතීතේ ඔය දැත මාගේ දැතේ සතපාගේ වූ අතීතේ දෙදෙනා නොවේද දන්නේ සිත දෙන් තමයි සිතන්නේ ඔබෙනිල් නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා මට මෙදින් පෙනෙන්නේ
මුලදී උනේ මුලාවයි වැරදී මම තේමයි මුලදී උනේ මුලාවයි වැරදී මම තේමයි නොසලී මනාමෙන් ඔබේ නිල් නුවන් තලාවේ සැලී කඳුළු මිදිලා මට මෙදින් පෙනෙන්නේ අපේ මතක මෙවිලා ඔබේ නිල් නුවන් තලාවේ සැලී සජිත්‍රගේ ගායනය ගැන මම මුලින්ම කැමති තීක්ෂණ අනුරාධ මහත්මයාගෙන් විමසන්න. මම නම් ඔයාගේ ගායනට ඇත්තටම කැමති. ඒ කියන්නේ ඒ ගායනයේ හැඟීම තිබුණා ඔයා අදාළ කරන අලංකාර ගැයුවා. ඉතින් ඒ හින්දා මේ මං හිතනවා අට හොඳ කඩවසම් රූපෙකුත් තියෙන හින්දා මේ තරඟේ බොහෝ දුරක් යන්න පුළුවන් වෙන චරිතයක් වෙයි කියලා. ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා. බලමු අපි අද දවසේ ඔයාට ලැබෙන්නේ මොන වගේ තැනක්ද කියලා. නෙළු අධිකාරි මහත්ම. ඔව් ඇත්තටම මමත් ඔබේ ගායනයට බොහොම කැමති වුණා. බොහොම ඔයාට දාන්න ඕන අලංකාර කොටස් දාලා බොහොම ලස්සනට රසට ඔයාගේ කටහඬත් ලස්සනයි. ඉතින් ඉතා හොඳින් ගැයුවා කියන එක තමයි මට කියන්න පුළුවන්. මම ඔයාලට සුභපතනවා. ගොඩක් ස්තුතියි මිස්. හේෂාන් ගමගේ මහත්මයා. සචිත්‍ර මේ සචිත්‍ර ගැන මගේ තියෙන්නේ හොඳ ආකල්පයක්. ඒ කියන්නේ සචිත්‍ර කලින් ආපු වටවල මම ඉතා අගය කළා සචිත්‍රට කමෙන්ට්ස් දීලා තිනවා. නමුත් ඒ වටහා අද වටේ බලනකොට මම එතන නැහැ. මොකද අද ගායනය තුළ මම දකිනවා ඔව පුෂින් සහ ඔව ෆ්‍රීකවෙන්සි ලෙවල් අනවශ්‍ය විදියට ඉස්සින් මම දකිනවා. ඉතින් නමුත් සචිත්‍රගේ මම හිතන්නේ මට මතක විදිහට නෝත් ඉන්ඩියන් ගායන ශෛලීන් එක්ක සම්බන්ධ වෙච්ච කටහඬක් තින්නේ. දැන් ඒ කටහඬ එතන තිබ්බ පළියට අපිට සරල ගීතයක් ගායනා කරන්න පුළුවන් කියලා අපිට හිතන්න බෑ. ඒක නිසා සචිත්‍ර පරිස්සම් වෙන්න. මොකද ආ ඉදිරියට ගියොත් සමහරක්කට අපි හිතනවා අපි ශාස්ත්‍රීය පැත්ත හදාරනකොට අපිට සියලු දේ පුළුවන් කියලා. එහෙම එකක් නෑ. ඒතකොට අපිට අවශ්‍ය හැම කණ්ඩයක්ම අපිට වෙනම අභ්‍යාස කරන්න වෙනවා මේ වෝකල් ට්‍රේනින්ග්ස්. ඒක නිසා මම ඔයාගෙන් ඉල්ලලා හිටිනවා ඔයා තව තවත් වෝකල් ට්‍රේනින්ග්ස් කළා දැන් සටනට ලෑස්ති වෙන්න ඉස්සරහට ගියොත්. ජය වේවා. ගොඩක් ස්තුතියි සර්. සචිත්‍ර සුබ පතනවා. ඔබේ ඔය අහිංසක හිනාව තවදුරටත් මේ වේදිකාවේ අපිට දකින්න ලැබේවා කියලා සුබ පතනවා ඔබට. සචිත්‍ර ඒ විදිහට වේදිකාවෙන් සමුගනිද්දි මේ සූදානම මීළඟ තරඟකාරී කැඳවන්න මේ වොෂිකා පෙරේරා මත්තෙගොඩ. ආදරණීය බබු ළඟටම එන්න බබු දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ දැන්වත් එන්න බබු දෑතම දෙන්න බබු ආලය ඔබට නේද පළමුව මාතු ආදරණීය බබු ළඟටම එන්න බබු දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ දැන්වත් එන්න බබු දෑතම දෙන්න බබු ආලය ඔබට නේද පළමුව මා දුන්නේ ආදරණීය බබු ළඟටම එන්න බබු දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ දැන්වත් එන්න බබු දෑතම දෙන්න බබු ආලය ඔබට නේද පළමුව මා දුන්නේ Thank you.
එයා ස්ටයිල් කියලා දන්නේ නැයි හොමසක් වගේ තාලා යන්නේ ගමනගේ දරකඩ මල් පිපිලාසේ මොකටද මේ ස්ටයිල් ඕනද හැස්ට ෆැෂන් කියයි සතුන්ගේ හැඩය මවගන්නේ අපේ හැඩ හොඳ නැතිනම් පස්සෙන් ඇයි එන්නේ බොරුවට විහිළු නොකර මෙහෙන් දුවලා යන්න මා ඔබට ගැලපෙයි නම් ආදර තියනවා නම් ඇයි ඔබ බොරු කරලා මා හදරිද වන්නේ හොඳ නැතිනම් පස්සෙන් ඇයි එන්නේ බොරුවට විහිළු නොකර මෙහෙන් දුවලා යන්න මා ඔබට ගැලපෙයි නම් ආදර තියනවා නම් ඇයි ඔබ බොරු කරලා මා හදරිද වන්නේ ආදරණීය බබු ළඟටම එන්න බබු දුවලා ඇයිද මෙහෙම මාව දාලා යන්නේ දැන්වත් එන්න බබු දැත්තම දෙන්න බබු ආලේ ඔබට නේද පළමුව මා දුන්නේ වෂිකාගේ ගායනය ගැන මම කැමති මුලින්ම විමසන්න හේෂාන් ගමගේ මහත්මයා. වෂිකා මම පෞද්ගලිකව වෂිකා තරඟ වාර කීපයකදී හිපු ගීත මම ෆලෝ කරා. ඒ ගීත තුළ වෂිකාගේ මම දැක්කා ඉතාමත්ම හොඳ ගායන හැකියාවක්. සහ ඒ වෂිකා තෝරා ගන්න ගීත තුළ වෂිකාගේ ගීතය වෙනස් විදියකට හරව ගන්න විදිය සමහරක් වෙලාවට චූටි ලයින් එකක් වෙන්න පුළුවන් චූටි ලයින්ස් දෙක තුනක් වෙන්න පුළුවන් නමුත් ඒ ගීතය වෙනස් පැත්තකට වෂිකා හරවන සලකුණු හැම ගීතයකම පෙන්නනවා ඉතින් මම ඒ වෂිකා හිතන විදියට සහ වෂිකා පර්ෆෝම් කරන විදිය වෂිකා ගායනා කරන විදියට කැමති කෙනෙක් මම ප්‍රාර්ථනා කරනවා ඉස්සරහටම යන්න කියලා Thank you sir නෙළු අධිකාරී මහත්මිය වෂිකා මමත් කැමති ඔයාගේ ගායනට මම දකින ඔයාගේ සුවිශේෂ දක්ෂතාවය. ඒක මට මම ගොඩක් මේ වෙලාවේ මොනවද කියලා කියන්න යන්නේ නැහැ. හරිම මේ ගීතය තුළ ඔයා තුළ අපිට රැඳෙන්න පුළුවන් විදිය දේවල් ගොඩක් ඔයා කරනවා ලොකුවට කෙනෙකුට ඒක පේන්නේ නැති වුණාට. ඒ වොයිස් එකේ තියෙන හොඳ කන්ට්‍රෝල් එකක් හොඳ ප්‍රොෆෙෂනල් විදිහට හදන්න පුළුවන් වොයිස් එකක් ඔයා. ඔයාගේ ලොකු දක්ෂතාවයකුත් මම දකිනවා. මං ඔයාට සුබ පතනවා. බොහොම ස්තුතියි මැඩම්. තීක්ෂණ අනුරාධ මහත්මයා. ඔව්. ඇතරම් වෂිකා මේ මමත් දකින ඔයාගේ ලොකු දක්ෂතාවයක්. ඔයාට ඉන්ස්ට්‍රුමන්ට් එහෙම ප්ලේ කරන්න පුළුවන්. ඔයා එකපාරක් ප්ලේ කරපු වෙලාවක මම ඒකට ගීත ගායනා කරලත් තියෙනවා. ඉතින් අද හරි සතුටුයි ඔබ මෙහෙම වේදිකාවක ගීත ගායනා කිරීම ගැන. ඉතින් අර එදා මට පසුබිම් වාදනය කරපු දවසේ මම ඔබගේ දැකපු දක්ෂතාවය ඇත්තක් කියලා අද ඔයා පෙන්ලා තිනවා. ඉතින් ඒ කියන්නේ ඔයා ඒ ටෙක්නික්ස් යූස් කරනවා. ඒ කියන්නේ බ්‍රීතිං වල දැන් මේ ගීත එහෙම එක ළඟ වචන යන තැන් තියෙනවා. හැබැයි නමුත් ඔයා ඒකට හානියක් නොවෙන්න හරි තැන හුස්ම අරගෙන ඒ ටික ඔයා හරියටම ගායනා කරා. ඉතින් ඒ හින්දා මම සුබ ප්‍රාර්ථනා කරනවා සංගීත ශාස්ත්‍රයේ අපට හමු වෙන චරිතයක් වෙන්න කියලා. බොහොම ස්තුතියි සර්. වෂිකා මං හිතන්නේ මේ තරගේ මට අද තමයි මලක් නැතුව හම්බෙච්ච පළවෙනි දවස නේද? වෂිකත් හැම වෙලෙම මල් එක්කනේ හිටියේ. සුබ පතන වෂිකා ඔබට මේ තරගේ තවදුරටත් රැඳෙන්න ශක්තිය ලැබෙන්න කියලා. මහනුවරින් ගීත් මදුසංක. තෙම් රජ දහනේ අහස් මාලිගාවත් නටබුන් විසිරේ කොහෙද මායන්නේ
දහනේ අහස් මාලිකාවන් සිඳී පිඳීමට මුන්විසිරේ කොහේද මායන්නේ එම් රජ දහනේ තීක්ෂණ අනුරාද මහත්මයා ගීත් මං හිතන එක පාරකුත් මං කොහාට නමට නම ගැලපෙනවා යාට ඔයා තව ඇත්තටම ගායනයේ අති විශිෂ්ටයි මට නම් ඔයා තව ගායනා කරා නම් සමහර විට මගේ ඇහෙන් කඳුලක් එන්නත් ඉඩ තිබ්බ ඔයා ගායනා කරපු විදියට ඊට හැම මං හිතන්නේ මට ඔයාට කියන්න යමක් තියෙනවා කියලා ඉතින් ජය වේවා නෙළු අධිකාරී මහත්මිය ගීත් හැමදාම වගේ අදත් හරිම ලස්සනට ඇඳලා ඇවිල්ලා ඉන්නවා. ගීත් කොහොමත් දක්ෂයි. ගීත් හොඳ ටෙක්නික්ස් හොඳට දන්නවා සිංදුවේ දාන්න. තීක්ෂණ කිව්ව වගේ ඉතා හොඳින් ගීතේ ගායනා කළා. හැබැයි මම කියනවා ගීත් තව ආයාසය අඩු කරන්න ගීතේ ගයනකොට ඔයා ඒකට දාන එෆර්ට් එක අපිට පෙනෙන්න නොදෙන්න වවක බලා ගන්න ඕන. ඒක අපි ගොඩක් අමාරුවෙන් හරි එෆර්ට් එකක් දාලා කියනවා කියන එක නොදැනෙන්නත් අපි ගායනා කරන එකත් ඒක තවත් කාරණාවක්. ඒකත් ඒකට එකතු වෙන්න ඕන කියලා මම ඔයාට උපදෙසක් දෙනවා. අපි බලමු මේ තරගේ කොහොම වෙයිද කියලා. Thank you. හේෂාන් ගමගේ මාත්. ගීත් ගායනා කරන විරහ ගීත යම් යම් වේදනාව තියෙන ගීත ගීත්ගේ ගොඩක් සාර්ථකයි හේතුව
ගීතයේ ඒ ගීතය ගායනා කරනකොට දක්වන ෆේස් එක්ස්ප්‍රෙෂන් එක එකට බද්ධ වෙන නිසා. හැබැයි ගීත් ට්‍රයි කරලා බලන්න නොයෙකුත් භාවයන්, අපි හිතමු භක්ති රස, වීර රස, ශෘංගාර, ඒ වගේ වෙනස් වෙනස් කැටගරීස් වල ගීත ගායනා කරනකොට ගීත්ගේ මූණ කොහොමද වැඩ කරන්නේ? මම මේ ගීත ආදරෙින්ද කියන්නේ. ගීත්ගේ මූණ කොහොමද වැඩ කරන්නේ? ගොඩාක් ආදරණීය, හැපි, සතුට ප්‍රකාශ කරන ගීතවලත් සමහරක් වෙලාවට ගීත් ඔය මූණ හැදුවොත් නම් ඒකේ පොඩි නෙමේ ලොකු ක්‍රෑෂ් එකක් තියෙනවා. ඒක නිසා ඒවත් සැලකිලිමත් වෙන්න ගීත් හොඳට ගායනා කර සුබපතනවා. ගීත් සුබපතනවා ඔබට මේ තරගයේ තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ගීත් වේදිකාවෙන් සමුගනිද්දී මේ සූදානම මීළඟ තරඟ කාර්ය වේදිකාවට කැඳවන්න මේ කඩුවලින් රුවනි උමයංගා. අද විමන් දොරින් එන පෙතුම් පවන් විහිද යයි හමා පියදනා කල්පනා රසීදී යමා. අද
රුණිගේ ගායනය පිළිබඳව මම මුලින්ම විමසනවා හේෂාන් ගමගේ මහත්මයාගෙන්. රුණි, මම ඔයාව දකින්නේ කිසිම ආයාසයකින් තොරව, කියන්නේ අනායාසයකින් ගීත ගායන කරන කෙනෙක් විදියට. කියන්නේ ඒ ගීතය තුළ මොනයම් බාධකාවත් උඩ නෝට්සාවත් යට නෝට්සාවත් මැද නෝට්සාවත් වෙන වෙන අමාරු ෆීලිංස් ගණ්ඩාවත් ඔයා නෙමේ සැලෙන්නේ, ඔයා නෙමේ හෙල්ලෙන්නේ, ඔයා ඉත්තරා චූටි රිද්මයකට ඔයා ගීතය ගායනා කරනවා. ඉතින් ඒ ගීතය ගායනා කිරීම සාර්ථකයි රුවිනි. තව මම බලාපොරොත්තු වෙනවා මේ තව ඕපන් වෙන්න කියලා, තව විවෘත වෙලා ඔයාගේ අදහස් ඔයාගේ ෆීලිංස් අපිත් එක්ක ලංකාවේ වට ආදරය කරන මිනිස්සුත් එක්ක බෙදාගන්න ඔයා හිතුවොත් තව තවත් ඔයාට ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ජයවා. පහුගිය තරඟවලත් ඔයාගේ දක්ෂකම් පෙන්නවා. ඒ වගේම තමයි මේකෙත් කිසිම එහෙම අඩුවක් කියන්න විදිහකට ඔයා ගායනයක් ඉදිරිපත් කරේ නෑ. බොහොම කටහඬත් ලස්සනයි, බොහොම හොඳට ඉදිරිපත් කරා. අර හේෂාන් කිව්වා වගේ තව හැඟීම් බරව තව ටිකක් ඕපන් වෙලා තව නිදහසේ ගීතය ගායන්න තිබුණා නම් තවත් හොඳයි. අපි බලමු තරඟේ කොහොම වෙයිද කියලා. ඇත්තටම රුවනි, කියන්න තියෙන දේවල් ටික මෙතු මන්ලා දෙන්න කිව්වා. ඉතින් තව අර කිව්වා වගේ දැන් මමත් දැක්කේ කියන්න වරදු කිසිම වැරද්දක් නැහැ කියන්න. හැබැයි එහෙමයි කියලා ලොකු විශේෂ දෙයකුත් නැහැ කියන්න. අන්නේ විශේෂ දේ ඔයා විසින් එකතු කරගත යුතුයි. ඔයා අඳින පළඳින විදියෙන් හෝ ස්ටේජ් එකේ පර්ෆෝම් කරන විදියෙන් හරි, තව ගීත ගායනයට යොදා ගන්න අලංකාර වලින් හරි, ඒ වගේ දේවලින් අර මේක තව ටිකක් ඩෙකරේට් කරගන්න ඔයාගේ ගායන. ඉතින් එතකොට මං හිතනවා ඔයාට මේ ශේෂ්ත්‍රයේ දිගු ගමනක් යන්න හැකියාව තියෙන හොඳ ලස්සන කටහඬක්. ඒ කියන්නේ අපි නිකන් හිතමු චිත්‍රපට පසුබිම් ගායනයටත් ඔයාගේ කටහඬ හරියට පුහුණු කරොත් යොමු කරගන්න පුළුවන් මට්ටමේ කටහඬක්. ඒ හින්දා ජය වේවා. රෝනි, සුබ පතනවා ඔබට මේ තරඟයේ තවදුරටත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න. රුවනි, වේදිකාවෙන් සමුගනිද්දී මේ තරඟකරු තරඟයට ඉදිරිපත් වන්නේ කෑගල්ලෙන් මේ නන්දන දේශප්‍රිය. ගමනේ දිම්නි වූවෙත සෙනසුම් පවන් සලා, ගමනේ දිම්නි වූවෙත සෙනසුම් පවන් සලා, ඔබ මාතවයි දිවාරේ අත සොසුසුම් හෙලා, ගමනේ ගිම්නි වූවෙදා සෙනසුම් පවන් සලා, ඔබ මාතවයි දිවාරේ අද සොසුසුම් හෙලා. සෙල්ලු
සැනසුම් පවන් සලා ඔබ මාදවයි දිවාරේ අද සෝසුසුම් හෙලා නන්දනගේ ගායනය ගැන මම කැමති මුලින්ම විමසන්න නෙළු අධිකාරී මහත්මියගෙන්. නන්දන මෙහෙමයි. අද ලොකු තරඟයක්. නන්දන කොහොමත් හොඳට සිංග් කරනවා. අද දවසේ මට හිතෙනවා නන්දන තව ටිකක් ස්ථාවරව ඒ ගිහිල්ලා ගිහිල්ලා නතර වෙන තැන් එතකොට ඒ දේවල් තව ටිකක් ස්ටෙඩි වෙනවා. අපි ස්ටෙඩි වොයිස් කියලා කියන්නේ ඒ වොයිස් එකේ පොඩි ලෙල් එහාට මෙහාට සෙලවීම් වෙන තැන් මම ගායනේ දැක්කා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ කොහෙත්ම ඔයා ගායනේ දක්ෂ නැහැ කියන එක. ඒක නෙමෙයි කියන්නේ. තරංගයේ පුරාවට අද ලොකු තරංගයක් තියෙනවා. ඒ තරංගය දෙනකොට ඔයාට මේ අඩුපාඩුව ගැටලු සහගත වෙන්න පුළුවන්. ඒ නිසා ඒවත් ටිකක් හදා ගන්න හදිසියවත් ඔබ ඉදිරියට ගියොතින් කියලා මම ඔයාට උපදෙස් දෙනවා. මම ඔයාට සුබ පතනවා. තීක්ෂණ අනුරාධ මහත්මයා. ඔව් නන්දන මේ මටත් ඒ කියන්නේ මට ඇත්තටම ඔයා හොඳ මතක චරිතයක්. මොකද සයිමන් අයියායි මාටින් අයියායි ගීතය නිසා. ඉතින් අද දවසේ මං හිතන්නේ ටිකක් දැන් මේක ඇත්තටම මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේ ගීත කියන්නේ ටිකක් හැඟීම් බර ගීත. හැබැයි ඔබ උත්සාහයක නිරත වුණා. ඒ අර හැඟීම් බර ගතිය සමහර අලංකාරවල වලට යන්න උත්සාහ කරා. හැබැයි නමුත් මං හිතනවා එවැනි වූ අලංකාරවල වලට යන්න ඔයා තව ඔයාගේ කටහඬ පුරුදු පුහුණු කරන්න ඕන. ඉතින් ඒ අර ඒ යන උත්සාහයන් එක්ක තමයි සමහර තැන්වල පොඩි පොඩි අස්ථාවරකම් ආවේ. අද ගායනය හොඳයි. නමුත් බලමු මේ තරඟේ තියෙන මට්ටමත් එක්ක අද ඔයා අපට කොයි වගේ තැනකින් තියන්න වෙයිද කියන එක බලමු. ජය වේවා. බොහොම සතුටුයි. හේෂාන් ගමගේ මාන්න. නන්දන හරිම සංගමයකින් ගීතය ගායනා කරා. නන්දර කියන්නේ ටිකක් වෙනස් ශෛලීන් තෝරගන්නවා. මොකද පැහැදිලිවම ඔහු මං හිතන්නේ මේ ගීතයක් තෝරගන්න ඇත්තේ භාවාත්මක හැඟීම වැඩිපුරම ජනනය කරන්න පුළුවන් ඔහුට තියෙන හැකියාව නිසා වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ ගීතය තුළ යම් යම් තැන් සමහරක් කොටස් ඉතාමත්ම හොඳට ගායනා වුණා. සමහරක් කොටස් ගායනා වුණ නැහැ. ඉතින් මේක තුලනේ වෙද්දී කොහොම වෙයිද කියලා තාම කියන්න බෑ. නමුත් මම නන්දනට
සුභ පතනවා. බොහොම සතුටුයි සර්. නන්දන නන්දන මේ තරඟාවලිය බොහොම ජනප්‍රිය තරඟකරුවෙක්නේ. නන්දන නන්දනට වඩා දන්නේ කොහොමද? සයිමන් අයියා. සයිමන් අයියා මාටින් අයියා. ඉතින් නන්දනට සුභ පතනවා තවදුරටත් මේ තරඟේ රැඳෙන්න ජයග්‍රහණය කරලා ලං වෙන්න වාසනාව ලැබෙන්න කියලා. මේ සූදානම මිලඟ තරඟකරු කැඳවන්න මේ සුපුන් ඉෂාර ජායලි. සිත පැතුමන් ඔබේලය සෙනෙහසමී විත පිරි එනමුදු අදරින් මගේ ලොවේ දැල්ලුණු පහන දනිවි පැතුමන් ඔබේ හද සෙනෙහසමී විත පිරි එනමුදු අදරින් මගේ ලොවේ දැල්ලුණු පහන දනිවි ගායන ගැන මම මුලින්ම විමසනවා හේෂාන් ගමගේ මහත්මයා. සුපුන් 24ට තේරිච්ච හොඳ ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්.
අද ගායනය ගැන කතා කරොත් එහෙම ගායනාව තුළ යම් යම් දෝෂ මම දැක්කා. හොඳ තැන්නුත් තිබ්බා. සහ සුපුන් හැමතිස්සම ගීතය පොෆෝම් කරන විදිය සම්බන්ධව මට ලොකු ගැටලු නැහැ. නමුත් ගායනයේ තියෙන පිචින් සම්බන්ධව ගැටලු තමයි අදනම් මම බොහෝ විට දැක්කේ. ඒකත් එක්ක මං හිතනවා යම් යම් يعني අපි මානසිකව අපි ගීතයක් ගායනා කරනකොට මනස ඉතාමත්ම නිර්වෘල් තත්වයක තියෙන්න ඕනේ. එතකොට සහ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය. ඉතින් මේ හේතු බලපානවා ගීතයේ මම මේක කියන්නේ සුපුන්ගේ ගායනා හැකියාව මම දන්න නිසා. ඉතින් යම් යම් කාටත් එක පොදුයි යම් යම් අන්බැලන්ස් තත්ත්වයක් නිසා අපිට මේ පිචින් රිද්ම් ෆීලිංග්ස් කියන එක බැලන්ස් කරන්න බැරි වෙනවා යම් යම් අවස්ථාවල. කෙසේ නමුත් සුපුන් කියන්නේ හොඳ අපිට ඉන්න ගායකෙක්. තව ඔහුගේ තියෙන දුර්වලතා හොඳ ආකාරයට හැරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නෙළු අධිකාරී මහත්මිය සුපුන් ඔයා හොඳ පර්ෆෝමන්ස් එකක් තිබ්බා. ලස්සනයි, ඒක බලන් ඉන්න පුළුවන්, හොඳට කරා. හැබැයි අර සමස්ත ගායනය පුරා තිබුණු ශ්‍රුති ගැටලුව මමත් ඒකට එකඟ වෙන්න වෙනවා. ඒක ටිකක් තරඟයට ඔයාට බාධාවක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයගොල්ලෝ දක්ෂයි හැමෝම. බොහොම හොඳට වාගේ වැඩේ කරා. අපි බලමු කොහොම වෙයිද කියලා. තීක්ෂණම් රදම. ඔව්, ඇත්තටම සුපුන් මම හිතන්නේ අඩුපාඩු ටික සේරම මෙතුමන්ලා දෙන්න විසින් කිව්වා. ඉතින් ඇත්තටම මං හිතන්නේ ඔබට දැන් මේ වටෙන් ඉදිරියට ගියොත් ඊළඟට එන SMS වටේදී හොඳ කාන්ත ආකර්ෂණයකුත් ලබා ගන්න පුළුවන් චරිතයක් වා. ලස්සන කොණ්ඩේම අමුතු පාටක් දාලා නිකන් වෙනම හැඩයක් දැන් මේ කොල්ලෝ කෙල්ලන්ගේ ඇවිල්ලා තියෙන්නේ නේ. වෙනම එකක් අපි අර කලින් මුල් වටවල දැක්කට වඩා ඇත්තටම හරි වෙනසක් වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක يعني මේ හොඳ නැති වෙනසක් නෙවෙයි, හොඳ පැත්තට යන වෙනසක්. ඉතින් එයින්ද සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාගේ ගායන අඩුපාඩු ටික මං හිතන්නේ කිව්වා. ඒ අඩුපාඩු ටික අනිවාර්යෙන් ඔබ හදාගත යුතුයි. තරඟයෙන් ඉදිරියට යෑමටත්, තරඟයෙන් ඉදිරියට ගියත්, ඊට පස්සේ ශේෂ්ත්‍රය ඔයාට රැඳී ඉන්නත් ඒ උපදෙස් ටික අනිවාර්යෙන්ම හදාගත යුතුයි. ඉතින් ඔබට සුබපතනවා. සුපුන් සුබපතන ඔබට අවසන් 12 දින අතරේ ගී ගැයීමේ හැකියාව ලැබෙන්න. මේ චතුර ලක්මාල් ගලේවිලි. Ooh.
නෙළු අධිකාරී මහත්මිය. චතුර බොහොම ලස්සනට ඔයාගේ සින්දු ඔයා ඉදිරිපත් කරා. හොඳ ෆීලිං කියන දේ හොඳට ඔයා අවබෝධ කරගෙන ලස්සන වොයිස් එකකුත් තියෙනවා. ඒ සින්දුවට දෙන්න පුළුවන් සාධාරණයක් ඔයා ඔයාගේ විදිහට කරා. මම ඔයාට සුබ පතනවා. අපි බලමු කොහොම වෙයිද කියලා. හේෂාන් ගමගේ මාත්මය අපේ වොයිස් එක හොඳටම මැදෙන්න ඉන්ස්ට්‍රුමන්ට්ස් නැතුව අපිට සිං කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් නැතුව කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඇයි අපි පාවිච්චි කරන්නේ සිං කරනකොට. ඒකේ තියෙන සිංගින් ඇබිලිටි එක සිංගින් වල තියෙන නොයෙකුත් ප්‍රභේද සූක්ෂම තැන් විස්මතු කරන්න. එතකොට ඉන්ස්ට්‍රුමන්ට් එකක් නැතුව සිං කරන එක ඒක ටාගට් එකක් විදිහට අපි ගේනවා ළමයිට. කවදාරි දවසක ඉන්ස්ට්‍රුමන්ට් එකක් නැතුව පිච් කරලා සිං කරන්න පුළුවන් නම් ඒක මොකද මේ ලෝකේ තියෙන හොඳම ඉන්ස්ට්‍රුමන්ට් එක වොයිස් එක නිසා. ඉතින් මට මෙහෙම දෙයක් හිතුණා චතුරට මං හිතන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් අවශ්‍ය වෙන එකක් නෑ. හරියට ප්‍රැක්ටිස් කරොත් චතුරට ඒ හැකියාව තියෙනවා මට හිතෙන්නේ. මට අද හිතිච්ච දෙයක්. ඒ කියන්නේ යාගේ වොයිස් එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් විදියට ගේන්න පුළුවන් ඉස්සරහට. මම මේ කියන්නේ ලොකු ඩීප් දෙයක්. හැබැයි එතෙන්දී යාට සතත අභ්‍යාස ගොඩක් අවශ්‍ය වෙනවා. මම ඒ දකිනවා ඒ පික්චර් එක ඉන්ස්ට්‍රුමන්ට්ස් නැතුව ට්‍රැක් එකක් නැතුව සිං කරත් ඒකේ මෙලෝඩියස් ගතිය චතුරට ගන්න පුළුවන්. ඉතින් මම චතුරට ඉෂ් කරනවා. තීක්ෂණ අනුරාධ මහත්මිය. ඔව් මම හිතන්නේ මට කියන්න දෙයක් ඉතුරු කරේ නැහැ. අවශ්‍ය දේවල් ටික සියල්ලම ගානා කිව්වා. ඉතින් මං හිතන්නේ මමත් කැමති චතුර වගේ ගායනයට සහ ඔයා හරි කඩවසම් තරුණෙක්. ඉතින් මං හිතන්නේ දැන් මේ වටෙන් ඉදිරියට ගියොත් ඉදිරි වට නම් ඔයාට ලොකු අමාරුවක් වෙන එකක් නැහැ ඔයාගේ රූපය සහ ඔයාගේ ලයානිත කටහඬත් එක්ක. ඉතින් ඔයාට සුබ ප්‍රාර්ථනා කරනවා අද වටෙන් ඉදිරියට යන්න කියලා. තරඟකරුවන් 13 දෙනෙක් තමන්ගේ ගායන හැකියාව මේ වේදිකාව මත පෙන්වා හමාරයි. මීළඟට තිබෙන්නේ අපේ විනිශ්චය මණ්ඩලයේ විනිශ්චය. ඒ විනිශ්චය තුලින් අවසන් 12 දෙනා අතරේ ගී ගායන අති දක්ෂයන් 6 දෙනා තෝරාපත් කරගනු ඇත. ඒ තෝරාපත් කරගත් දක්ෂයන් 6 දෙනා කවුරුන්ද කියලා දැනගන්න. Nopetu petu Esinahameda Itu vevi no Aye navatn Kham naiti Maeda Desin sana ළඟටම එන්න බබු දුවලා එයිද මෙහෙම මාව දාලා යන්නේ දැන්වත් එන්න බබු දැත්තම දෙන්න බබු ආලය ඔබට නේද පළමුව මා දුන්නේ ඔබෙන් නුවන් තලාවේ සැලී
rajdahane ahas malika wan sindi pindi mat mundisire hatvi mandurin inda pratham pavan vihidayai hama piyagana kalpana rasi සැනසුම් පවන් සලා ඔබ මාතවයි දිවාර අත සෝසුසුම් හෙලා රෙදවල් මරෙගුම් සිරිපන මනරම් සිහිනෙකි මච පෙන වමරෙකුවන් සිත පැතුමන් ඔබේලය සිනිහසමී විත පිරි එනමුදු අදරින් මගේ ලොවේ දැල්ලුණු පහනදනිවි සඳලුතලේ ඔබ සිටියාබල විසීම පරීක්ෂා කිරීමේ තවත් එක් අවස්ථාවකුයි මේ. නිවසේ සිටින ඔබ මේ වන විටත් යම් විනිශ්චයකට එළඹී ඇත. ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයත් Tamanගේ විනිශ්චය මා වෙත ලබා දී හමාරයි. ඔබ පුල පුලා බලා සිටින්නේ ඒ විනිශ්චය ලැබෙන තුරු. අවසන් 12 දෙනා කවුරුන්ද කියලා දැන ගැනීමට ඔබ බලා සිටින්නේ. ඔබ බලා සිටීම තවත් සතියකින් දික් කර ගැනීමට ඔබට සිදු වෙනවා. මේ අවසන් 12 දෙනා දැන ගැනීමට ඔබට සියත Voice of Asia 2020 ලබන සතියේ අප සමග එකතු වීමට සිදු වෙනවා. එතෙක් මේ ජාත්‍යන්තර විජයග්‍රහණය කරා යන අතිදක්ෂයන් කවුරුන්ද කියා ඔබ ඔබේ නිවසේ සිට උරගා බලන්න. මේ ලංකාවේ ප්‍රථම සායකම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ගායන රියැලිටි වැඩසටහන සියත Voice of Asia 2020 සියත ටීවී දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.